අයිබෝවන් ස්වාධීන රෝපණී රාත්‍රිනවේතිය ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි. මම ගයා ලක්රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කොරෝනාවෙන් අපහසුතාවට පත් ජනතාව වෙනුවෙන් ජනපතිගෙන් සහන රැසක් අද සිටම ක්‍රියාත්මකයි. කොළඹ ගම්පහ පුත්තලම යාපනයේ ඇඳිරිය හෙට උදේ 6ට අවසන් යලි දහවල් 12ට. ශ්‍රී ලාංකික ප්‍රථම කොරෝනා රෝගියා සුව වී ගෙදර යද්දී රෝගීන් ගණන 91ක් වෙයි. කොරෝනා බෙහෙතක් ගැන සජිත්ගේ බොරුවට මහාචාර්ය චන්නගෙන් නිසි පිළිතුරු. දේශීය පුවත්. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග අපහසුතාවට පත් ජනතාව වෙනුවෙන් සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබෙනවා. එම සහන අද සිටම ක්‍රියාත්මකයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන සහන මෙසේයි. ආදායම් හා වැඩබදු රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000ට අඩු ජල විදුලි බිල්පත් වරිපනම් බදු බැංකු චෙක්පත් වළංගු කාල සීමා රුපියල් 50,000ට අඩු මාසික ණයපත් ගෙවීම් අප්‍රේල් මාස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ලීසින් ණය වාරික අය කර ගැනීම මාස 6කට අත්හිටුවනු ඇති. රජයේ සේවකයන්ගේ හා පෞද්ගලිකංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණය වාරික අය කිරීම මැයි මාස 30 වන දින දක්වා අත්හිටුවා තිබෙනවා. බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් 110,000ට අඩු පෞද්ගලික ණය අය කර ගැනීම මාස 3කට අත්හිටුවනවා. රැකිය සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ මාර්තු මාස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කරනවා. කොරෝනා වෛරසය මර්ධනය නිරත සෞඛ්‍ය පොලිස් සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කරනු ඇති. සංචාරක ඇඟලුම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 6ක ණය සහන කාලයක් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ප්‍රතිමූල්‍ය කිරීම සිදුවනු ඇති. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඒකාබද්ධව භාණ්ඩාගාර බැඳුම් කරහා බිල්පත්තුල මුදල් ආයෝජනය කිරීමේදී එමගින් මුදල් වෙළඳපොළ 100%ක පොලි අනුපාතය යටතේ ස්ථාවර කරනු ඇති. මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශීය ගනුදෙනු සඳහා භාවිත ණයපත් සඳහා ණය පොලි අනුපාතය 15%ක උපරිමයකට යටත් කිරීම සහ අවම මාසික අය කිරීම 50%කින් අඩු කිරීමද සිදු කරනවා. ඇඳිරි නීතිය නැති අවස්ථාවල සියලුම බැංකු ශාඛා ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසෙන පරිදි විවෘතව තැබීමටද නියමිතයි. ශ්‍රී ලංකා වරාය, රේගුව හා සෙසු නියාමන ආයතන අත්‍යවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව අදාළ පුද්ගලයන්ට නිකුත් කළ යුතුයි. සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000ක පොලි රහිත අත්තිකාරම් මුදලක් සියලුම සමෘද්ධි බැංකු සංගම් මගින් ලබා දීමට නියමිතයි. ලංකා සත සහ සමුපකාර වෙළඳසැල්, වැඩබදු හා වෙනත් ප්‍රාදේශීය බදු සහ ගාස්තු වලින් නිදහස් කිරීමට නියමිතයි. අඩු ආදායම් ලාභීන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය සමෘද්ධි හා අඩු ආදායම් ලාභී පවුල් සඳහා හිමිකම් සහතිකපත් වහාම නිකුත් කළ යුතුයි. එම පවුල්වලට වැඩිහිටියන්ට හා අඩු ආදායම් ලාභීන්ට සහල්, පරිප්පු, ලූණු ආහාර හිමිකම් සහතික පත් මගින් සතිපතා ලබා දිය යුතුයි. COVID-19 වෛරසයේ පැතිර යාම වැළැක්වීමට සහ අදාළ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ කටයුතු වලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් තැන්පත් කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම වෙනුවෙනුයි මෙම අරමුදල ක්‍රියාත්මක වන්නේ. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ලෙස ඒ නම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් නව අරමුදල සඳහා පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා. 85 73 73 73 එහි ගිණුම් අංකයයි. සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ට ඊට දායක වීම සඳහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර තිබෙනවා. SAARC රටවල කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකා ඩොලර් මිලියන 5ක් වෙන් කරනු ඇති. මෙම තීරණ වහාම ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිතුමාගේ නියමයේ පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට නියම කර තිබෙනවා.
කොරෝනා වෛරසය මර්ධනය සඳහා ස්ථාපිත කළ සාක් අරමුදලට ඇමරිකා ඩොලර් 50 ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිඥා ලබා දුන්නා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 වනදා පැවති වීඩියෝ සම්මන්ත්‍රණයේදී මෙම අරමුදල ස්ථාපනය කෙරුණේ. දකුණු ආසියා කලාපීය සහයෝගිතා සංගමයෙහිවත් සාක් හවුලේ රාජනායකයන් මෙම සම්මන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය මගින් එක් වූ අතර ඔවුන් සියලු දෙනා ප්‍රතිඥා දුන්නේ කොරෝනා මර්ධනය සඳහා සාමූහික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බවයි. කොළඹ ඇතුළු දිස්ත්‍රික් 8ක දැනට ක්‍රියාත්මක ඇදිර නීතිය හෙට උදෑසන 6ට ඉවත් කරන අතර හෙට දහවල් 12 සිට සිකුරාදා තෙක් ඇදිර නීතිය නැවත ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කරනවා. ඇදිර නීතිය ක්‍රියාත්මක කාලය තුළ එම නීතිය උල්ලංඝනය කළ 1754 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසීම හේතුවෙනුයි. මීට අමතරව එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, බීමතින් මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම හා වෙළඳාම් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. යතුරු පැදි ත්‍රිරෝද රථ ඇතුළු වාහන 447ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. දින කිහිපයක් පණවා තිබූ ඇඳිරි නීතිය හෙට දිනේදී කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය වගේම පුත්තලම් දිස්ත්‍රික්කයට තාවකාලිකව ලිහිල් කරනු ලබනවා. සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ ඇඳිරි නීතිය පණවා තිබෙන්නේ රෝගයක් ව්‍යසනයක් වැළැක්වීම සඳහා. ඒ නිසා ඔබ හෙට දිනේදී මේ ඇඳිරි නීතිය ලිහිල් කරන කාලය තුළ අත්‍යවශ්‍යම කරුණකට පමණක් ඔබේ නිවසින් පැමිණෙන්න, ඔබ ඉන්න ප්‍රදේශයේ ඉඳලා වෙනත් ප්‍රදේශවලට සංචාරය කිරීමෙන් වළකින්න. ඔබ යතුරු පැදියක නැත්නම් ත්‍රිරෝද රථයක ඔබ පිරිසක් සමග ගමන් කරනවා නම් දින කිහිපයක් මෙසේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් සෞඛ්‍ය බලධාරීන් බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ඉෂ්ට වෙන්නේ නැහැ. මීටරයක දුරස්ථභාවය තබා ගන්න. ඔබ නිරෝධායන ක්‍රියාවලියට ලක්වී සිටින තැනැත්තෙක් නම් නැත්නම් ඒ පවුලක සමාජිකයෙක් නම් ඔබට හෝ ඒ පවුලේ සමාජිකයින්ට කිසිම අවස්ථාවක ඇඳිරි නීතිය ලිහිල් කළත් නිවසින් පිටවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි බුද්ධි නිලධාරීන් යොදවලා තිබෙනවා ශ්‍රී ලංකාව පුරා එම බුද්ධ්‍යංශ නිලධාරීන් විසින් වාර්තා කළොත් මේ රීති රෙගුලාසිය වලට ඔබ පටහැනිව කටයුතු කරනවා කියලා එවැනි අත්අඩංගුවටගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් ලංකාවේ අනිත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. හෙට දිනේත් අනිද්දා දිනේත් එය ලිහිල් කරනතුරු එම ප්‍රදේශවල ජනතාව පෙර ආකාරයටම තම නිවෙස්වල රැඳී සිටිය යුතුයි. රංචු ගැසී සෙල්ලම් කිරීම, සාද පැවැත්වීම, වෙනත් ආකාරයේ උත්සව පැවැත්වීම, ඒ වගේම ආගමික උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම්. කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික් සහ උතුරු පළාතේ දිස්ත්‍රික් පහ තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට ඉවත් කර යළි දහවල් 12ට පැනවෙනවා. එම ඇඳිරි නීතිය ලබන සිකුරාදා එනම් 27 වෙනිදා උදෑසන 6ට ඉවත් කර එදිනම දහවල් 12ට යළි පැනවීමටයි තීරණය කර තිබෙන්නේ. සෙසු දිස්ත්‍රික්කවල අද දහවල් 2 සිට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර එය ඉවත් කෙරෙන්නේ ලබන බ්‍රහස්පතින්දා එනම් 26 වෙනිදා උදෑසන 6ටයි. එදිනම දහවල් 12ට යළි එම ඇඳිරි නීතිය පැනවෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එමෙන්ම විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද තහනම් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් කටයුතු සඳහා අවසර ලබා දී ඇති බව රජය අවධාරණය කරනවා. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවලු ප්‍රවාහනයටද අවස්ථාව සලසා දී තිබෙනවා. අනුරාධපුරයේ පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික් රසක ජනතාව ගැටලුවකින් තොරව තම වගා කටයුතු සිදු කරන ආකාරය දැකගත හැකි වුණා. මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඊයේ දිනේදී කොරෝනා රෝගීන් 4 දිනක වාර්තා වූ අතර අද දිනේ රෝගීන් 5 දිනක වාර්තා වුණා. මෙරටින් හඳුනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා සුවවීමෙන් පසුව අද දිනේ රෝහලින් පිටව ගියා. හිතට සතුටුදායක ප්‍රවෘත්තියකුත් තියෙනවා. ඒ තමයි කොළඹ උණරෝහලේ එහෙම නැත්නම් IDH රෝහලේ ප්‍රතිකාර ලැබපු කොරෝනා රෝගීන් අතරින් පළවෙනි රෝගියා විදිහට ඇතුළත් වෙච්ච ඒ සංචාරක මග පෙන්වන මහත්මයා අද ඔහුව සුවපත් පුද්ගලයෙක් විදිහට IDH උණරෝහලින් නිදහස් කරන්නට ලැබුණා. පළවෙනි රෝගියා විදිහට IDH උණරෝහලට ඇතුළත් කරපු රෝගියා ඉතාම
සුවපත් පුද්ගලයෙක් විදිහට එම රෝහලේ නිදහස් කරන්න ලැබීම මම හිතන්නේ ශ්‍රී ලංකා වාසී අපි සියලු දෙනාටම විශාල අස්වැසිල්ලක්. ඒ වගේම අපි කියන්නට ඕනේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉතාම ශක්තිමත් සෞඛ්‍ය සේවයක්. බත්තේකොට ප්‍රදේශයේ පදිංචි සංචාරක මගපෙන්වන්නේ කෝ මොහු දින 12ක ප්‍රතිකාර වලින් පසුවයි මෙසේ සුව ලැබුවේ. 52 වෙරිදීමෙන් පුත්කලයා නිවැරදි ලෙස වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිපැදීම හේතුවෙන් මෙසේ සුව ලැබුවා. ඔහු කොරෝනා රෝගියෙකු බවට හඳුනා ගැනීමෙන් පසුව ඔහුගේ නිවස මෙන්ම ඔහු සම්බන්ධතා පැවැත් වූ පිරිස් හඳුනාගෙන නිරෝධායනය කිරීමට රජය පියවර ගත්තා. මෙරට වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවාවේ ශක්තිමත් භාවය මෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කළ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි මෙම ජයග්‍රහණය මෙරටට ලබා ගැනීමට හැකිුණේ. අද දින සිට ක්‍රියාත්මක වන පරිදි හෝමාගම රෝහල විවෘතව පවතිනවා COVID-19 සැක කටයුතු රෝගීන් සඳහා. ඒ වගේම ස්වයං නිරෝධායනට ගෙවල් ඇතුලේ එය ලක්කිරීමේ අපහසුතා ඇති වෙනවා. ගෙවල් කුඩා නම් සහ වෙනත් හේතු තියෙනවා නම් එබැවින් අපි මෙම හෝමාගම මූලික රෝහලේ එක කෙළවරක නිරෝධායන මධ්‍යස්ථානයකුත් සකස් කරලා තියෙනවා. මේ කළුතර ප්‍රදේශයේ දැන් වන විට රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා COVID-19 රෝගීන් හැටියට. මේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය ඉවත් වුණත් ජනතාව ඉතා උනන්දු වග බලාගත යුතුයි. සමාජමය වශයෙන් දුරස්ථභාවය පවත්වාගෙන කටයුතු කිරීම. විවිධ ආහාර ලබා දෙන ස්ථානවල ඇතැම් විට රජයේ කාර්යාලවල මේ මුඛ පළඳනා නොමැතිනම් ඔවුන් මැලිකමක් දක්වන බවට එම පාරිභෝගිකයන් ඇතුළු කර ගැනීමට ශ්‍රී ලංකාවේ තවමත් සමාජයේ වශයෙන් පැතිරීමක් නොමැති බැවින් මෙසේ මුඛ පළඳනා පැළඳීම අනවශ්‍ය බව අප නැවතත් ප්‍රකාශ කරනවා. නමුත් එය පැළඳීම අවශ්‍ය අවස්ථාවක් ඇති වෙනවා නම් අපි එසේ ප්‍රකාශ කරනවා. ව්‍යතර රෝහල් 18ක සැක සහිත රෝගීන් 227 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. පසුගිය 11 වෙනිදා කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකික රෝගියා මෙරටින් වාර්තා වුණා. එම දිනේ සිට මේ දක්වා කාලයේ අතරතුර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය ඇත්තේ පසුගිය 17 වෙනිදායි. අද වන විට එක් දිනකදී වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සලකා බැලීමේදී අවුරුදු 41ත් 50ත් අතර වයස් කාණ්ඩයේ පසුවන වැඩි පිරිසක් ඊට ගොදුරු වී තිබෙනවා. වෛරසය ආසාදනය වීමේ අවදානම්ම කාණ්ඩය වන වයස අවුරුදු 81ත් 90ත් අතර වයස් කාණ්ඩයේ ප්‍රතිශතය වාර්තා වන්නේ 0.0ක් ලෙසයි. එමෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සලකා බැලීමේදී පිරිමි පුද්ගලයන්ට මේ ආසාදනය වීමේ වැඩි ප්‍රතිශතයක් පෙන්නුම් කරනවා. එය 71%ක් වන අතර ස්ත්‍රී පාර්ශ්වයට වෛරසය ආසාදනය වූ ප්‍රතිශතය 29%ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. කොරෝනා වෛරසය දින 5ක් ඇතුළත පුද්ගලයන් 2 දිනකටත් දින 30ක් ඇතුළත පුද්ගලයන් 500කටත් පැතිරවිය හැකි බව සෞඛ්‍යංශ පවසනවා. ස්වයං නිරෝධායනයේ 50%ක් පිළිපැදීම තුළින් දින 30කට පැතිරෙන සංඛ්‍යාව 15 දක්වා අඩු කරගත හැකි බවයි ස්වාධීන රූපවාහිනී 7 දිනපැයි වැඩසටහනට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා ප්‍රකාශ කළේ. උෂ්ණත්වයට මේ වෛරසය බෙහෙවින්ම විනාශ වෙනවා. ඒක අපිට තියෙන වාසියක්. සෙන්ටිග්‍රේඩ් අංශක 37 ඉක්මෝල යනකොට වෛරසය එයා සැලෙන්න ගන්නවා. සෙන්ටිග්‍රේඩ් 57 පමණ පායිනකොට වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. වතුර හොඳට පානය කරන්න ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පාරම්පරික ආවේණික ආහාර රටාවට යන්න කියලා අපි එදා මෙදා තුර කිව්වා. ජාන විකෘති කරපු වස විස දාපු ආහාර නිසා අවැඩක් වෙන බව දැන් විද්‍යාත්මක දත්ත පැහැදිලිවම සඳහන් කරනවා. අපිට මේකෙන් වැළකීම සහ තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත්තොත් මේක හිම්බිරිස්සාවක් පමණක් කියන තත්වයක තියෙන රෝගයක් අපිට මුණ දෙන්නට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පැහැදිලිවම කියනවා පැනිබීම බොන්න එපා, ව්‍යායාම වලට යන්න කියලා. මේ රෝගයෙන් මිය ගිය අයට මැරෙන මොහොතේදී තමන්ගේ මිනිබිරි එක්ක කතා කරන්නවත් අවස්ථාව ලැබිලා නැති තනිව මැරෙන්න වෙන, ඊට පස්සේ මරණයේදී අවමංගල උත්සවයක් පවත්වන්න හෝ ඒ ප්‍රදර්ශනයක් හෝ කිරීම අහෝසි වෙලා තියෙන, රාජ්‍ය ව්‍යුහයකින් ගිහිල්ලා මේ බුමදාන කටයුතු හෝ ඒ අවශ්‍ය අනිකුත් කටයුතු සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්න කිසිදු කෙනෙක්ගේ නෑදෑ අයගේ සහභාගිත්වය නැති, ඉතාමත්ම අවාසනාව අවන්ත ලෙස මරණය භුක්ති විඳින්න අවස්ථාව ලැබෙන තත්ත්වයක් මේකේ තියෙන්නේ. මේ දුම්බැටි පානය කරන්න එපා. පැහැදිලිවම දත්තයේ ඉදිරිපත් කරලා තිබ්බා මරණ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම පැහැදිලිවම දෙගුණයක් වැඩි වෙනවා කියලා දුම් පානය කරපු කෙනෙකුට සහ දුම් පානය කරන ගෙදරකින් අයට. රෝගී බෝවීම හා වැළඳීම වැළැක්වීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතුද සාර්ථකව සිදු කෙරෙන්නේ යුද හමුදාවේ මූලිකත්වයෙන්. මේ වන විටත්
නිරෝධායන මධ්‍යස්ථාන 45ක් යටතේ 3518ක් නිරෝධායන ලක් කිරීමට රජය විසින් කටයුතු කරනු ලැබුවා. නිරෝධායන ලක් කරපු අයවලුන් අතරින් 3518න් මේ දක්වා 31 දෙනෙකු පමණයි ආසාදනයේ ලක් වූ අයවලුන් හඳුනා ගන්නු ලැබුවේ. එමගින් අපිට තේරෙනවා අපගේ නිරෝධායන කටයුත්තමත් සාර්ථක අයුරින් අපිට කරගන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. දැන් අද දිනේ වෙනකොට දින 14ක් පළවෙනියෙන්ම ආපු කණ්ඩායම ගත කරලා තිබෙනවා. මේ අනුව අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. හෙට දිනේ පළවෙනිම ආපු කණ්ඩායම ඉන්ද්‍රදන් මධ්‍යස්ථාන වලින් මුදවා හැරීම සඳහා 350කට ආසන්න සංඛ්‍යාවක් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන්ව ඉන්ද්‍රදන් මධ්‍යස්ථාන වලින් මුදවා හැරීමට කටයුතු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ පළාත් වලට ආවම මේ සම්බන්ධයෙන් කිසිදු බයක් සකක අධිකර ගන්න දෙයක් නැහැ. නිරෝධායන කටයුත්ත කර පමණයි ආවේ. ඔවුන්ට කිසිම ලඩක් තිබෙන්නේ නැහැ. ස්වයං නිරෝධායනීය විය යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙදී ඊට අනුගතව ක්‍රියා නොකළ 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පියවරගෙන තිබෙනවා. මෙතර කොළඹ සිට මහියංගනේ ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට නිරෝධායනයේ වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දැනුම් දුන්න අවස්ථාවේ ඊට දැඩි විරෝධය පළ කිරීමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා. නිරෝධායනය කළේ අවශ්‍ය නම් අපි යොමු කරන්න ඒකයි. ඒක නිලධාරී ඉන්නේ. ඒක පිළිගන්න. හරිද මම මෙතන ඉන්න කැමතිත් නෑ. දවස් 14. මේ මාසේ මොනවද කණ්ඩායම් කරගල යනවයි කියන. ඔයා ඉන්නේ කැමති උනන් නැතත් මොකක් හරි නිරෝධායනයක් කරන්න ඕන. ඔයා ඒක කියන උපදෙස් පිළිපදලා ඉන්න ඕන. හරි මට ඉන්න බැරි නේද? මෙයාට මෙයාටත් දීලා තියෙන එකයි මෙයාත් දැනගන්න ඕනේ ඔයාව තියාගන්න. මේ ඔයාට ඉන්න පුළුවන් දින 14. බෑ මම බෑ. මම බෑ කියලා කියන්නේ. ඔයා කියන්නේ බාන්න කිදී. මට බෑ. පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම තත්ත්වේ පාලනය කර අනිවාර්යෙන් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවට ඔහුට උපදෙස් ලබා දුන්නා. මෙම් පුත්කලයා නිරෝධායන රෙගුලාසි කඩකිරීම ඇතුළු චෝදනා යටතේ දඬුවම් කළ හැකි වරදක් කර ඇති බැවින් මොහුට විරුද්ධව මහියංගනේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරුණා. මෙම් පුත්කලයා දින 14ක් ස්වයං නිරෝධායනයකට ලක්වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යාපනයේ පැවැත් වූ දේව මෙහෙයකට සහභාගී වූ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ස්විට්සර්ලන්ත දේවකැතිවරයා යාපනයට යන අතරතුර ආහාර පාන ලබාගත් අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි යාපන ශාලාවක් සෞඛ්‍ය අංශ මගින් අද මුද්‍රා තැබුවා. ඊට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙමාපන ශාලාව විෂ බීජ හරණය කෙරුණා. දේවකැතිවරයා එමාපන ශාලාවට පැමිණි දිනේ එහි සේවයේ නිරතව සිටි සේවකයන් 29 දෙනෙකු නිවෙස්වල රැඳී සිට ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. ලොවපුරා කොරෝනා ආසාදිතයන් 358,082 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15,427ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ ආසාදනය වූ වන්කෙන් 1,645 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මෙවන විට ලොවපුරා රටවල් 193කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වනවා. චීනයේ වුහාන් ප්‍රාන්තයේ COVID-19 වෛරසය පිළිබඳ තොරතුරු වාර්තා වුවද පසුගිය දින 5ක කාලය තුළ එකදු චීන ආසාදිතයෙකු වාර්තා වී නැහැ. වාර්තා වූ ආසාදිතයන් 39 දෙනාම විදේශිකයන් වීම විශේෂත්වයක්. චීනය අනුගමනය කළ ඉක්මන් ක්‍රියාමාර්ග හේතුවෙන් වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වූ බවයි ඒ රට සෞඛ්‍ය අංශ පවසන්නේ. ඉතාලියේ COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ දිනේදී පමණක් 651ක්. ඒ සමගම එරට අභ්‍යන්තර ගමන්ද තහනම් කර තිබෙනවා. සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමටයි ඉතාලි රජය නියෝග කර ඇත්තේ. ඉතාලියේ පවතින තත්ත්වය මැඩපැත්වීම සඳහා කියුබාවෙන් වෛද්‍යවරු රැසක් අද දිනේදීද එරටට පැමිණියා. ජර්මන් චාන්සලර් ඇන්ග්ලා මර්කල්ද ස්වයං නිරෝධායනයකට එක්ව සිටිනවා. ඇය හමු වූ වෛද්‍යවරයෙකු ආසාදිතයෙකු වීම ඊට හේතුවයි. පුත්කලින් දෙදිනකට වඩා වැඩි පිරිසක් රැස්වීමද තහනම් කරමින් ජර්මනිය නීති පනවා තිබෙනවා. ස්පාඤ්ඤයේ ඔපෙරා ගායකයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මැඩ්‍රිඩ් අගනුවරටයි එරට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ. දින 15කට පසුව ස්පාඤ්ඤයද වසා දැමුණා. මෙවන විට කොරෝනා ආසාදනයෙන් සිවවන ස්ථානයට පත්ව සිටින්නේද ස්පාඤ්ඤයි. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් මරණ 100ක් වාර්තා වුණා. වෛරසයේ මැඩපැවැත්වීම සඳහා ඉදිරිපත් කෙරුණු ඩොලර් ට්‍රිලියනයක කෙටුම් පත ගැනීම කල්යන බවද වාර්තා වනවා. සෙනෙට් සභිකයෙකුටද වෛරසය ආසාදනය වීම ඊට හේතුවයි. නිව්යෝක් නගරාධිපතිවරයා සඳහන් කරන්නේ දින 10කින් එම නගරයට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ හා ඖෂධ හිඟයක් හටගත හැකි බවයි. මෙතර සිරියාවේ පළමු කොරෝනා ආසාදිතයා අද වාර්තා වුණා. ඔහු ඉරාකයේ සිට පැමිණි අයෙක්. ඒ සමගම ඩැමස්කස් අගනුවර ගමනාගමන කටයුතු තහනම් කර තිබෙනවා. මෙතර 2020 ටෝකියෝ ඔලිම්පික් කුලලින් ඉවත්වීමට කැනඩාව හා ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. පැරාඔලිම්පික් තරගාවලියෙන් ඉවත්වන බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.
ජාත්‍යන්තරයෙන් නිල්ලවන පීඩනය හමුවේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 2020 ඔලිම්පික් තරගාවලිය අවලංගු කිරීමට සූදානම් වන බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. නමුත් ජපාන අක්‍රමාත්‍ය ෂින්සෝ අබේ පවසන්නේ තරගාවලිය කල් තැබීම ප්‍රමාණවත් බවයි. බෙවන විට දකුණු කොරියාවේ තත්ත්වය යහපත් බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. අලුතෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 64ක්. නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් දකුණු කොරියාව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. බ්‍යතර ලෝක කොටස් වෙළඳපොළ නැවතත් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ලන්ඩනයේ FTSE 100 දර්ශකය පහළ වැටී ඇති ප්‍රමාණය 104ක්. ආසියා කොටස් වෙළඳපොළද ක්‍රමිකව කඩා වැටීමකට ලක්ව තිබෙනවා. පහළ යමින් තිබූ බොරතෙල් බැරලයක මිලද පහළ ස්ථාවර අගයකට පැමිණ ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ. බ්‍යතර ලොව කාර්යබහුලතම ගුවන්තොටුපළ ලෙස සැලකෙන්නේ එක්සත් අරාබි එමිරාචයේ ඩුබායි ගුවන්තොටුපළයි. එය සති දෙකක කාලයක් සඳහා අද දින සිට වසා තිබෙනවා. ඒ කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් කොරෝනා රෝගියෙකු මූලික කරගනිමින් නැති වූ ගැටුමක් හේතුවෙන් කොලොම්බියාවේ බොගෝටා බන්ධනාගාරය තුලදී රැඳවූ 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බලධාරීන් පවසන්නේ. කොරෝනා වෛරසය පාලනයට ඖෂධ වර්ග කිහිපයක් පිළිබඳව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශය වැරදි සහගත බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඖෂධ වර්ගවල වෙළඳාම පවසමින් සජිත් ප්‍රේමදාස මහතා ජනතාව නොමග යවන බවයි චන්න ජයසුමන මහතා චෝදනා කරන්නේ. මේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ මුහුණු පොත ඔස්සේ නිකුත් කරපු පරපතල වැරදි ප්‍රකාශය. හයිඩ්‍රොක්සික්ලොරොක්වින් වලට වඩා වඩාත් උසස් ගුණාත්මක භාවයක් තිබෙන ඖෂධය වන්නේ ප්ලැටනිල් කියන ඖෂධය. මම යෝජනා කරන අපේ රටේ ජනතාවට ප්ලැටනිල් වලින් අංග සම්පූර්ණව මේ කොරෝනා වෛරසයේ තරමක් දුරට හෝ මර්ධනය කිරීම සඳහා පාවිච්චි කරන්නයි කියන යෝජනාව. මේ හයිඩ්‍රොක්සික්ලොරොක්වින් හෝ ප්ලැටනිල් වලින් යම් අතුරු ආබාධ නියුමෝනියා තත්වයන් රෝගීන්ට යම්කිසි අගතියක් සිදු වුණොත් ඇසිත්‍රොමයිසින් කියන ඒ ඖෂධය පාවිච්චි කරන්නට පුළුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමා පවසනු ලැබුවා ප්ලැකනිල් නම් ඖෂධයක් තියෙනවා, එය ලබා දිය යුතුයි කියලා. නමුත් ප්ලැකනිල් කියලා කියන්නේ හයිඩ්‍රොක්සික්ලොරොක්වින් කියන ඖෂධයේම වෙළඳ නමක්. කිසිසේත්ම එතුමා ඒ සඳහන් කරපු ඖෂධය හයිඩ්‍රොක්සික්ලොරොක්වින් වලට වැඩිය තත්ත්වෙන් උසස් නැහැ. ඒත් එක්කම එතුමා ප්‍රකාශ කරා හයිඩ්‍රොක්සික්ලොරොක්වින් ඖෂධය ලබා දීම නිසා නියුමෝනියා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වළක්වා ගැනීම සඳහා ඇසිත්‍රොමයිසින් කියන ඖෂධය ලබා දිය යුතුයි කියලා. එයත් බරපතල වැරදි ප්‍රකාශයක්. කිසිසේත් හයිඩ්‍රොක්සික් ක්ලෝරොක්වින් ලබා දීම නිසා නියුමෝනියා තත්ත්වයක් වැළඳෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍යවරුකගේ නිර්දේශයකින් තොරව මේ කිසිම ඖෂධයක් ලබා ගත යුතු නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වය දරන ඒ පක්ෂේ සමාජිකයන්ගෙන් අප ඉල්ලා සිටිනවා තමන්ගේ පක්ෂ නායකයා කිව්වා කියලා වැරදි බෙහෙත් අරගෙන අමාරු වැටෙන්න එපා කියලා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෑම ස්ථානයක්ම විෂ බීජ හරණයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා. විෂබීජ හරණය සඳහා අවශ්‍ය එතනෝල් නිපදවීමට සහ බෙදා හැරීමට අඛණ්ඩව කටයුතු කරන බව ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර මහතා පවසනවා. සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා මූලික කරගනිමින් එතනෝල් නිෂ්පාදනය සිදු කරනවා. මේ දිනවල අපේ රටේ පවතින ජාතික ආපදා තත්ත්වය පිළිබඳව සලකා බලලා ලංකා සීනි සමාගම රටේ විෂබීජ හරණය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන මූලික ද්‍රව්‍යයක් වන එතනෝල් ලබා දීම සිදු කරනු ලබනවා. අපේ රටේ එතනෝල් නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතන දෙක ලංකා සීනි සමාගම සතුවයි පවතින්නේ. ඒ පැල්වත්ත හා සෙවනගල සමාගම් දෙක අපේ සේවක මණ්ඩලය පැය 24 පුරාම මේ ආයතන දෙකේ සේවා මුර පවත්වාගෙන යනවා අවශ්‍ය ඇනවුම් සඳහා එතනෝල් සැපීමට. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විෂබීජ හරණයට ලක් කිරීම අද සිදු කරන්නේ නාවික හමුදාවේ මැදිහත් වීමෙන්. දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන්ම මෙම ස්ථානයට පැමිණෙන මාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කටයුතු සිදු කෙරුණා. ITN මාධ්‍යාලයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ විෂබීජ හරණයට ලක් කිරීමද අද සිදු කෙරුණා. මාධ්‍යාලයේ සෑමංශයක්ම මෙහිදී විෂබීජ හරණයට ලක් කෙරුණා. තලංගම පොලිසියේ මැදිහත් වීමෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. කැලණිය රජමහාවිහාරස්ථානයේද විෂබීජ හරණයට ලක් කෙරුණා. කැලණිය පොලිස් ස්ථානාධිපති සුදත් වල්පොල මහතාගේ මෙහෙයවීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. නාතණ්ඩිය දුම්රිය ස්ථානයේ සහ බස්නැවතුම්පල විෂබීජ හරණයට ලක් කිරීමටද පියවර ගැනුණා. ජායල ප්‍රදේශයේ ස්ථාන රැසක් විෂබීජ හරණයට ලක් කෙරුණා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය දුම්රිය ස්ථානය ප්‍රධාන බස් නැවතුම්පළ මෙන්ම මාළු වෙළඳ සැලද මෙහිදී විෂ බීජ හරණයට ලක් කිරීමටයි පියවර ගැනුණේ. ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන අවස්ථාවලදී ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන හඳුනා ගනිමින් ස්ථාන රසක් මෙලෙස විෂ බීජ හරණයට ලක් කෙරුණා. මේ අතර විෂ බීජ හරණය සඳහා අවශ්‍ය ඉසින යන්ත්‍ර 150ක් බෙදා දීම කෑගල්ල නගර සභා පරිසරයේදී සිදු කෙරුණා. ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පොලිස් ස්ථාන සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත මෙම යන්ත්‍ර ලබා දෙනවා. ඉන්ධන අවශ්‍ය තරම් තොග පවතින බැවින් හිඟයකින් තොරව අඛණ්ඩව ඉන්ධන සැපිය හැකි බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරයන්ත සමාගමේ සභාපති එම්.යු. මොහමඩ් මහතා පවසනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. දවස් 20කට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තියෙනවා. ඊට අමතරව තවත් මාස 2කට ඇනවුම් කරලා තියෙන අදත් හාබර් එකේ ඇවිල්ලා ඉන්නේ. අපි බාමින් සිටිනවා. ඊට අමතරව ෂෙඩ් වලින් දීපු ඇනවුම් ටික සියලු දේ දැන් සපයමින් පවතිනවා. ඉමර්ජන්සි ටීම් එකක් මෙතන දාලා තියෙනවා. පැය 24ක් තුළ රටේ ඕනෑම ස්ථානයකට යවන්නට අපි සෑදී පෑදී සිටිනවා කියලා ඉතාම සන්තෝෂයෙන් කියන්න කැමතියි. මේ අතර ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව සැපීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රීමා සමාගම පවසනවා. මාස 3ක් සඳහා දේශීය පරිභෝජනයට අවශ්‍ය තරම් තුග සමාගම සතුව පවතින බවයි ප්‍රීමා සමාගම සඳහන් කරන්නේ. සුවඳ රූපණී රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk